අයිපවන් සුබ මධ්‍යහනක් හරිතේ හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමේ නවදහනිය ප්‍රධාන පුවත් සිරස්තල වෙත දැනුම මෙන්ම හැදියාව මුල් කරගත් මානව සම්පතක් රටට අවශ්‍ය බව චනපති පවසයි අලුත් අවුරුද්දට විශේෂ දුම්රිය සේවා අද සිට ප්‍රථමයෙන් දේශීය පුවත් දැනුම මෙන්ම හැදියාව මුල් කරගත් මානව සම්පතක් රටට අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයට ඊයේ එක් වෙමින් අයහපත් සමාජ තත්ත්වයන් හමුවේ දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ සියලු පාර්ශවයන් මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතු බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා දැනුම මෙන්ම හැදියාව මුල් කරගත් මානව සම්පතක් රට තුළ ගොඩනැගීම සඳහා සියලු කැපකිරීම් සිදු කිරීමට රජයේ සූදානම් බවද අවධාරණය කළා සමාජයේ තිබෙනා විවිධ අභියෝග දරුවන්ට අහිතකර කරුණු අහිතකර බලපෑම් වලින් දරුවන් බේරා ගැනීම සඳහා දැනට වඩා දෙමව්පියන්ගේ විශේෂයෙන් මැදිහත් වීම ඉතාමත් අවශ්‍ය වෙනවා අද දරුවන්ට තිබෙන ඉතාමත් ආරක්ෂිත ස්ථානය පාසලයි දවසේ පැය 24 දරුවාගේ අනාරක්ෂිතභාවය පිළිබඳව වඩාත් අද බලපෑම් සිදුවී ඇත්තේ දෙමව්පියන්ගේ බාරකාරත්වයේ දවසේ තිබෙන පැය ගන්න තුලයි ඒ තුල තමයි දරුවාගේ අනාරක්ෂිතභාවය පිළිබඳව ප්‍රශ්න ඇති වී තිබෙන්නේ සියදි විනාශා ගැනීමද වෙනත් නොමගයම් වෙනස් සමාජමය අභියෝගවලදී ඒ වාට ගොදුරුවීම් මේ තත්ත්වයන් තුල අපි යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී විභාගයෙන් සමත්වන උගතුන් බුද්ධිමතුන් විශිෂ්ටයින් බහුශ්‍රිතයින් බිහි කිරීම වගේම වඩා යහපත් සමාජයකට අත්‍යවශ්‍යන්නා වූ යහපත් මිනිසුන් බිහි කිරීමේ කාර්යයේදී දරුවන් ආරක්ෂා කර ගැනීමේ වගකීම අප වඩා දැනට වඩා අවධානය යොමු යුතු කාර්යයක් බවට පත් වී තිබෙනවා මේ අතර ග්‍රාම ශක්තිය ජනතා ව්‍යාපාරයේ යටතේ ක්‍රියාවට නංවා තිබෙන කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩසටහන සඳහා ඍජු විදේශ ආයෝජන මේ වන විට ලැබෙමින් පවතිනවා. ඒ අනුව මෙරට මඤ්ඤොක්කා වගා ප්‍රචලිත කිරීම වෙනුවෙන් මඤ්ඤොක්කා පිටිකරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා සහාය ලබා දීමට ස්වීඩන සහ ඉන්දිය ආයෝජකීන් පිරිසක් ඉදිරිපත් වූ සිටින අතර ඕනියේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී ඒ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණ සිටින හරිත දේශගුණික අරමුදලේ විධායක අධ්‍යක්ෂ හොවර්ඩ් බෙම්සේ මහතා ඊයේ පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. තිරසර භූමි කළමනාකරණ මැදිහත් වීමක් සඳහා මධ්‍යම කඳුකරයේ දියගලණය සහ නකල්ස් කඳු පන්ති කෙරෙහි බලපෑ ඇති දේශගුණික විපර්යාස බලපෑම පිළිබඳ විනිශ්චය කිරීම සඳහා හොවර්ඩ් බෙම්සේ මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ සිටින අතර එම තොරතුරු පිළිබඳ මෙහිදී ඒ මහතා ජනාධිපතිතුමා දැනුවත් කර තිබෙනවා. මාකන්දුරේ මදෝෂ් සහ අංගුඩ ලොක්කා යන පාතාල නායකින්ගේ ගෝලෙන් හතර දිනක පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ප්‍රබල පාතාල කල්ලි සමාජිකින් දෙදෙනෙකු වන අංගුඩ ලොක්කා සහ මාකන්දුරේ මදෝෂ් සමග සම්බන්ධතාව පැවැත්වූ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන පොලිසිය විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ගිනිය විසා ගංජා තොගයක්ද පොලිසිය බාරයට ගෙන ඇති බව සඳහන්. අපරාධ රැසකට සම්බන්ධ මාකන්දුරේ මදුෂ් සහ අංගොඩ ලොක්කා යන පාතාල නායකින් මේ වන විට විදෙස්ගතව සිටින බවටයි අනාවරණය වී ඇත්තේ. අලුත් අවුරුදු සමයේ මගේ ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් අද සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ අද සිට ලබන 17 වනදා දක්වා මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ කොටුව සිට බණ්ඩාරවිල දක්වාත් මහව දක්වාත් වායු සමනය කළ මැදිරි සහිත දුම්රිය ඇතුළු විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වනවා. එසේම කොළඹ කොටුව සහ මරදාන සිට ගාල්ල මාතර දක්වාත් කොළඹ කොටුව සිට යාපනය දක්වාත් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර එළඹෙන 14 වනදා කොළඹ කොටුවේ සිට වයන්ගොඩ දක්වාත් වයන්ගොඩ සිට කළුතර දකුණ දක්වාත් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එමෙන්ම එළඹෙන මස 15 වනදා මාතර සිට මරදාන දක්වාත් යාපනයේ සිට කොළඹ දක්වාත් බණ්ඩාරවිල සිට සහ ගාල්ල සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. දිවයිනට ආශ්‍රිතව ගිනිකොන දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
දකුණ ඌව සහ නැගිනහිර පළාත් තුලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. සෙසු පළාත්වල තනින් තන සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. නැගිනහිර දකුණ සබරගමුව සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල తాවකාලික තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබෙමින් පවතිනවා. කාසල්රී සහ මවුසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලටයි මෙසේ තද වැසි ලැබෙමින් පවතින්නේ. හැටන් දික්කොය, නෝවුඩ්, භගවන්තලාව, මස්කිලි යන ප්‍රදේශවලට තද වැසි පතිත වූ බවයි අප වාර්තාකරු පෙවසුවේ. කාසල්රී සහ මවුසා කැලේ ජලාශවල ජලමට්ටම පහත වැටීම හේතුවෙන් විමල සුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය යන විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සීමා කර තිබෙනවා. राजकीय नाविक हमुदावटायत नौका तुनक ईए कोलंब वरायट सेंदुवुना තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන් මකුත් රාජකුමාන් සහ පට්ටනියන යුද නෞකාවන් ත්‍රිත්වය පුහුණු සහ සුහද සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට සේන්දු වුණා. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදාය අනුකූලව එම නෞකාවන් පිළිගනු ලැබුවා. නෞකාවන් කොළඹ වරායට සේන්දු වීමෙන් අනතුරුව තායිලන්ත රාජකීය නාවික හමුදාවේ ශිෂ්‍ය බට නිලධාරී පුහුණු ඒකකයේ ආඥාපති රිය අඩ්මිරාල් සොම්පොන් පුවියෝග් මහතා ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති රිය අඩ්මිරාල් නිශාන්ත උලුගීතැන්න මහතා හමුවී සුහද පිළිසඳරක නිරත වුණා. එම අවස්ථාව සනිටුහන් කරමින් සමුරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණා. දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නෞකාවන්ගේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික සංදර්ශන සහ විවිධ ප්‍රසංග ඇතුළු වැඩසටහන් රාශියක් සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම නෞකාවන් අප්‍රේල් මස 9 වන දින දිවයිනින් පිටත් වෑමට නියමිතයි. ජාතිවාදී අසුරෙන් සිදු කිරීමට සැරසෙන දේශපාලනයට ඉඩ ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතා පවසනවා. මහනුවර ඇති වූ සිදුවීම් හේතුවෙන් හානියටපත් ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා මූල්‍යාධාර පිරිනැමීමේ අවස්ථාවට එක්වීමෙන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පසුගිය මාර්තු මස මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නැති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අලාභහානි වූ ආගමික සිද්ධස්ථාන සඳහා මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමේ උත්සවය ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ රටේ එකම ජාතියක් එකම ශ්‍රී ලාංකිකයෝ විදිහට ජීවත් වෙන අය. අපේ ආගම් ජාතීන් කුමන වුණත් අපිට ඕනකම තියෙන්නේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ભેදිකින් තොරව එකම ජාතියක් විදිහට ජීවත් වෙන. පසුගිය කාලේ මේවට විටින් විට සමහර දේශපාලඥයන් විසින් දෙන යම් යම් අන්තවාදී අදහස්, එහෙම නැත්නම් යම් යම් එක එක විදිහට කටයුතු කිරීම නිසා විවිධ අය එක එක මට්ටමින් තමන්ගේ හැඟීම් මත විවිධ කටයුතුට පෙළඹුණා. මේ ජාතිවාදයේ අසුරින් කරන හදන දේශපාලනය කරන්න දෙන්න එපා. මේ ජාතිවාදය අවුස්සලා කරන්න හදන ඒගොල්ලන්ගේ දේවල්, ඒගොල්ලන්ගේ අරමුණුට ඕල්ට යන්නේක කරන්න දෙන්න එපා. අපි මෙහෙම ඒකට විරුද්ධ නිසා තමයි අද මේ වගේ වැඩසටහන් මේ කරන්නේ. ඉතින් ඒ නිසා අපිටත් තිබ්බා මේක මග ඇරලා ඉන්න. එහෙම කරන්නේ අපි රජයේ විදියට. පුරවැසි සංවිධාන එකමුතුව ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් ඇඳවමින් විශ්වාසභංග යෝජනාව පිළිබඳව අදහස් පළ කළා. දැන් පරාජයට පත්වෙච්ච ඇමතිවරු තවදුරටත් අමාත්‍ය දුරවල ඉන්න දඟලන. දැන් විශ්වාසභංගය ජයග්‍රහණය කරාන. අනිත් වාරෙම අගමැතිවරයා යනවනේ. ආ ඉන්නේ. දැන් එතකොට ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව විශ්වාස නැහැ කියලා කියපු. අගමැතිවරයා විශ්වාස නැහැ කියලා කියපු. මේ ආණ්ඩුවත් එක්ක තවදුරටත් කටයුතු කරන්න බැහැ කියලා කියපු. කැබිනට් ඇමතිවරු 6 දෙනා ඉන්න දඟලන්නේ රෙදි ඇඳගෙනද කියන එක තමයි අපි අහන්නේ. මේ විශ්වාසභංගය ඒක ගෙනාපු අයගේ විශ්වාසභංගයක් බවට අද පත් වෙලා තියෙනවා. තමන් අත්කරගත් ජයග්‍රහණයන් ආරක්ෂා කර ගනිමින් තව තවත් ජයග්‍රහණයන් අත්පත් කර ගැනීම සඳහා තමයි සාමාන්‍යයෙන් සැලසුම් කරන්නේ දේශපාලනිකව. නමුත් අපේ රටේ තියෙන මේ ඒකාබද්ධ විපක්ෂයේ ඇතුළු මේ ආණ්ඩුවට කෙනෙහිලිකම් කරන්නට හැම වෙලාවෙම බලාගෙන ඉන්න දේශපාලඥයින්ට ඒ වැඩේ කරගන්නටත් පුළුවන් කමක් නැහැ. ඒක හොඳට පේනවා පෙබරවාරි 10 වෙනිදා අද මේ විශ්වාස භංගය ගෙනාපු මිනිසුන් ලැබපු යම්කිසි ජයග්‍රහණයක් තිබුණද ඒ ජයග්‍රහණයත් සම්පූර්ණයෙන්ම මස්තබාල්දු කරගත්ත මේ විශ්වාස භංගය ගෙනල්ලා පරාජයට පත්වීමේ
වැරදි කොච්චර සිද්ධ වුණත් කොයිතරම්නම් අඩුපාඩු තිබුණත් තව අවුරුදු දෙකක් තියෙනවා ඉස්සරහට. ඒ නිසා මේ දෙක දිවා රාත්‍රී නොබලා රාජ්‍ය බලය සිය සම්පූර්ණයෙන්ම යොදවා අර ජනවාරි 8 අරමුණු ටික මම පසක් කරමි. මම දැන් ටොකු දෙක තුනක් කෑවා. ඒ නිසා මම මේක නිහතමානීව පිළිගනිමි. ඒ නිසා සම්මුති ආණ්ඩුවට මම කිසිසේත්ම අකුල් නොහැලමි. අංශක 180කින් විතර ආපහු හැරිලා එතුමා ඒ තීන්දුවට එනවා නම් ඒක එකක්. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඉදිරියට එන්න අපි සහයෝගය දිය යුතුයි. උන්නහේ තමයි මේ වෙලාවේ හැටියට මේ දරුණු ෆැෂිස්ට්වාදී ජාතිවාදී මතවාදයන්ට විරුද්ධව මේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ඉන්න ප්‍රධාන පුජ්‍යලයා බවට පත් වෙලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.